ආරක්ෂාන්තරනේ දැන් මේ දවස්වල සමා මේ දැන් මෑත භාගයේ අවුල් දශක දෙක තුනක තිස්සේ ඉඳගෙන අපේ රටේ මේ විවිධ පුජ්‍යලෝ පහළ වෙනවා. දැන් මේ බුදු කෙනෙකුත් පහළ වෙලා තියෙනවනේ. ඒ වගේම රහතන් වහන්සේලා පහළ වෙලා තියෙන සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන මේ මාර්ගඵලලාභී නිතර හතුත් වෙනා වගේ පහළ වෙනවා. ඒගොල්ලන් දහස් ගණන් පහළ වෙනවා කියලා. ඉතින් මේ සාමාන්‍ය ජනතාව මේවෙන් සෑහෙන මුලාවටපත් වෙලා තියෙනවා. ඇත්තෙම මේ කියන පුජ්‍යලයන් ගත්තාම ඒගොල්ලන් ළඟ මේ අඹමල් රේණුවක ಗುಣධර්මයක් නැහැ මේ සම්බන්ධව. ඉතින් ඒකන්දරනේ මේ ප්‍රශ්න මාලාවේ අහපු ප්‍රශ්නය තමයි රහතන් වහන්සේ නමක් හඳුනගන්නේ කොහොමද? ඒ වගේම රහතන් වහන්සේ නමකගේ ඊට පස්සේ ඒ රහත් වුණාට පස්සේ ඇති වෙන තත්ත්වේ කුමක්ද කියලා අහලා තියෙනවා. ඇත්තෙන්ම මේ රහතන් වහන්සේලා හඳුනගන්න ඉතාම ලෙහෙසි. මේ නායකහඳු තවදුරටත් පැහැදිලි කරයි. අර එක රජ කෙනෙක් තමන් හඳුනන කියන ස්වාමීන් වහන්සේ නමක් රහත් වෙලා කියලා ප්‍රකාශ කළාට පස්සේ මේ හාමුදුරු හමු වෙන්න යන වෙලාවට යන වෙලාවේදී ගෙනියනවා අඹුල් දොරන් ගිටියකු. ගිහිල්ලා බොහොම මේ හරි බැරි ගහලා එකක් පසක වාඩි වෙලා රජතුමා ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරන්නේ හොඳට මූණ දිහා බලාගෙන බෙල්ල දිහා බලාගෙන මේ රහතන් වහන්සේ. ඉතින් ටිකක් වෙලා කතා කරගෙන ඉන්නකොට මේ අඹුල් දොරන් ගෙඩිය මිරිකනවා. මිරිකනකට මෙන්න මෙයාට කෙල වුණනවා. එහෙම මේ අරහත් වෙලා නැහැ කියලා කිව්වා. ඉතින් ඉතාම සරල දෙයක් මේ රහත් වෙලාද නැද්ද කියලා තීරණය කරන්න. එහෙම නැත්තම් ටොක්ක කැනලා බැලුවොත් ඒත් හරි නේද නායකනේ. හොඳයි අපි නායක හම්බුරුව මේ රහතන් වහන්සේ පිළිබඳව අරුණු පැහැදිලි කරා. රහතන් වහන්සේ කෙනෙක් හඳුනාගන්නේ කොහොමද කියන මේ ප්‍රශ්නේ ගැන තමයි සාකච්ඡා කරන්න වෙලා තියෙන්නේ. එක පැත්තකින් කියනවා නම් මේ ප්‍රශ්නේ ඒ තරම්ම අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් නෙමෙයි. මොකද රහතන් වහන්සේ කෙනෙකුටවත් රහතන් වහන්සේ කියලා කියන්නේ කවුද කියන එක සාමාන්‍ය ප්‍රතඥ භික්ෂුන් වහන්සේ කෙනෙකුටවත් ගිහි කෙනෙකුටවත් හරියට අවබෝධ කරවන්න අමාරුයි. ඇත්ත වශයෙන් අපි රහතන් වහන්සේලා ගැන කතා කරනකොට රහතන් වහන්සේලාගෙන් ප්‍රථම රහතන් වහන්සේ තමයි බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ තමයි මහරහතන් වහන්සේ. ඒ සියලුම රහතන් වහන්සේලාට ප්‍රධාන වූ මහරහතන් වහන්සේ. මේ අපි සාමාන්‍යයෙන් රහතන් වහන්සේ කිව්වම බුදුහාමුදුරන්ගෙන් ධර්මය අහලා ධර්මය අවබෝධ කරගෙන කෙලෙස් නැති කරපු කෙනෙකුට තමයි රහතන් වහන්සේ කියන්නේ. බුදුහාමුදුරන්ට අපි රහතන් වහන්සේ කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ තමයි මුල්ම රහතන් වහන්සේ. අපිට බුදුහාමුදුරුවෝ තේරුම් ගන්න පුළුවන් ද අපි රහතන් වහන්සේලා ගැන කතා කිරීමේ පැත්තක තියලා. දැන් විහාරයට ගියාම 18 රියන් ප්‍රතිමාවක් තියෙනවා නම් ඒ ප්‍රතිමාව දිහා බැලලා මේ තමයි බුදුහාමුදුරුවෝ කියලා අපි වඳිනවා. ප්‍රතිමා විවිධාකාරයේ ඒවා තියෙනවා. ඕවා දැකලා අපි බුදුහාමුදුරුවෝ කියලා වඳිනවා. නමුත් අපි බුදුහාමුදුරුවන්ව කොයිතරම් දුරට තේරුම් අරගෙන තියෙනවද අඳුනගෙන තියෙනවද? මම නම් ඉතාම පැහැදිලිව කියන්නේ බුදුහාමුදුරුවන් හරියට අඳුනා ගන්න ඕන නම් අඩුම වශයෙන් රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් බුදු වෙන්නම ඕනේ. නියම බුදුන් දැකීම ගැන නොඑක් ආකාරයෙන් කතා කරන අය ඉන්නවා. බුදුන් දැකීම නියම බුදුන් දැකීම කරන්න නම් තමා තුළම තමයි බුදුන් දකින්න ඕනේ. තමා තුළ බුදුන් දකින්න නම් අඩුම වශයෙන් රහත් බවට පත් වෙන්න ඕනේ. බුදු වෙච්ච කෙනෙකුට තමයි බුදුගුණ හරියට කියන්න පුළුවන්. කියන්නේ තේරුම් ගන්න පුළුවන් බුදු කෙනෙකුට පමණයි. නමුත් එහෙමයි කියලා අපි මේ බැහැයි කියලා ඉඳත් හොඳ නැහැ. අප තුල බුදුගුණ අපි පුළුවන් තරම් හදාරලා ඒ බුදුගුණ හැටියට තියෙන ගුණ අපි ළඟ යම්කිසි ප්‍රමාණයකට හරි ප්‍රගුණ කරලා කටයුතු කරනකොට අපිට යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකයි මම මුලින්ම කිව්වේ මේ රහතන් වහන්සේ කෙනෙක් අඳුනා ගැනීම කියන එක එහෙම මේ අපි හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. අපතුලින්ම තමයි ඒ රහත් ගුණ තේරුම් අරගෙන ඒ ගුණ දියුණු කරන්ද මාන්ති අරගෙන දියුණු කරලා තමයි අපිට රහතන් වහන්සේ කියන්නේ කවුද කියලා හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔය අද බොහෝ විට අපිට දකින්න ලැබෙන දෙයක් තමයි අහවල් එක්කෙනා රහත් කියලා කියන අය ඉන්නවා. ඒ වගේම සමහර මේ
ඉමිටේෂන් රහතන් වහන්සේලා කියනවා ඉන්නවා. ඒගොල්ලෝ ගෝලිය පරම්පරාවක් හදාගෙන ගෝලිය ලව්ව කියනවා මේ ගුරුන් වහන්සේ රහත් වෙලයි කියලා. ඉතින් එහෙම කිව්වහම සමහර අය මුලා වෙනවා. එහෙම මේ රහත් භාවය කියන එක එහෙම ලාභ දෙයක් නෙමෙයි. නමුත් අපි සරල විදියට බලනවා නම් රහතන් වහන්සේ කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ලෝභ ද්වේෂ මෝහ කියන මේ කෙලෙස් ධර්මයන්ගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙච්ච මේ ක්ලේශ ධර්මයන් සම්පූර්ණ නසාපු ඒවායින් මිදිච්ච උත්තමයාට තමයි රහතන් වහන්සේ කියන්නේ. ඉතින් අපිට අපි ඒ තත්ත්වයට ඇහිලා නැහැ. ඒ නිසා අපිට හරියටම රහතන් වහන්සේ පිළිබඳ තිබෙන අවබෝධය අඩුයි. නමුත් අපිට අපි ළඟ තියෙන කෙලෙස් අඳුනා ගැනීමට ලොකු බාධාවක් නැහැ. අපි අපේ හිතට අපේ ජීවිතයට යොමු වෙලා බලනවා නම් අපේ සිත් තුළ මේ කියන කෙලෙස් මීටත් වඩා තව කෙලෙස් වැඩි නැහැටි ඒ නිසා අපි හැසිරෙන බොළඳ ආකාරය අපේ තියෙන අඩුපාඩු මේවා අපිට දකින්න පුළුවන්. ඉතින් අපි ඒවා දැකලා ඒ වැරදි වලින් පුළුවන් තරම් අපි අඩුවෙන්න උත්සාහ කරනවා නම් එක දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. රහතන් ඒකෙන් අපිට මේ රහතන් වහන්සේට ලං වෙන්න පුළුවන්. රහතන් වහන්සේ ඒකෙන්ම අපිට රහත් වෙන්න බෑ එකපාරට. දැන් බුදුහාමුදුරුව අඳුනා ගැනීමේදීත් අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ තේරුම් අරගෙන හදාරලා ඒ ගුණ අපි ළඟ ඇති කරන්න උත්සාහ කරනවා නම් මේ බෞද්ධයෙකුගේ අවසාන පරමාර්ථය කියන්නේ ඕක තමයි. අපි ඒකට මේ නිවන කියන වචනයක් දාගෙන නිවන් දකින්නවා කියන එක තමයි බෞද්ධයාගේ පරමාර්ථය කියලා කියනවා. නිවන් දකින්න නම් ඒ බුදුරජාණන් වහන්සේගේ එහෙම නැත්නම් රහතන් වහන්සේලාගේ ඒ ගුණ අඳුනගෙන ඒ ගුණ අප තුළ ඇති කර ගන්න ඕනේ. එහෙම තමයි අපිට නිවනට කිට්ටු වෙන්න පුළුවන්. අපි ගමු ලෝභකම, තෘෂ්ණාව, ක්‍රෝධය මේ වගේ කෙලෙස් අපි ළඟ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා මේවාගේ ශක්තිය අඩු කරගෙන අපිට යන්න පුළුවන් නම් අපි පොඩ පොඩ හරි රහතන් වහන්සේලාට එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේට අපි ලං වෙනවා. අපි ඒක කරනවා අඩුයි. කෙලින්ම බුදුහාඳුරෝ කියන්නේ කවුද කියලා තේරුම් ගන්න හදනවා. රහතන් වහන්සේ කියන්නේ කවුද තේරුම් ගන්න හදනවා. මේ කෙලෙස් ධර්ම දුර්වල කරන්න අපි උත්සාහයක් දරන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට රහත් වෙන්න බැරි. අපි අපේ ඔය කෙලෙස් ධර්ම යටපත් කරගෙන වැඩ කරනවා නම් ක්‍රමයෙන් අපිට මේ රහත් ගුණ පිළිබඳ යම් කිසි අවබෝධයක් සම්පූර්ණ අවබෝධයක් නෙවෙයි අඩු වශයෙන් සරල අවබෝධයක් හරි ලබා ගන්න පුළුවන්. ඒ නිසා රහතන් වහන්සේ කියන්නේ කවුද කියලා හඳුනා ගැනීමට තියෙන හොඳම ක්‍රමය තමයි ඒ ගුණ අපි තුල ක්‍රමයෙන් දියුණු කිරීමට වෑයම් කරන එක. ඒ ගුණ දියුණු කරන එක එහෙම වුණොත් අපිට යම් කිසි අවබෝධයක් ලබන්න පුළුවන්. එහෙම නැතුව එක එකනා කියන හැටියට වර්ණනා කරන හැටියට රහතන් වහන්සේලා හොයන්ද අඳුරාගන්ද යන්න එපා කියන එක තමයි මගේ අවවාදය.